අයිබෝන් අදත් දෙස් විදෙස් උණුසුම් තරතුරු රැසක් අප සතුයි මේ ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා නිවුස් ෆස්ට් සති අන්තරාත්‍රී 7 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මම දනුෂ්ක සේනරත්න මම අයනා වික්‍රමසිංහ මුලින්ම සිරස්තල අපවත් වී වදාළ පූජ්‍ය දරණාගම කුසලදාම හිමියන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන 8 වෙනිදා රාජාංගනයේ යෝජිත පානීය ජල ව්‍යාපෘතිය ගැන පොදු එකඟතාවයකට පැමිණිය යුතුයි ජල සම්පාදන මණ්ඩලය කියයි සියලු උපාධිධාරීන්ට රැකියා ලබා දීමේ වැඩපිළිවෙල ඉදිරි මාස 6 තුළ ජනපතිගෙන් ප්‍රකාශයක් රුපියල් කෝටි 6ක කේරළ ගංජා නිගමුවෙන් රැම්සා තෙත්බිමක් මායිමේ පිහිටි කර්මාන්ත ශාලාවකින් පිටවන දුර්ගන්ධය ඉවසිය නොහැකිව ආනවිලුන්දාව වැසියෝ මහරෑ අරගලයක දේශීය ප්‍රවෘත්ති අපවත් වී වදාළ පූජ්‍ය දරණාගම කුසලදම්ම හිමියන්ගේ දේහය පිළිබඳ ආදාන පූජෝත්සවය ලබන 8 වෙනිදා රාජ අනුග්‍රහය සහිතව නිදහස් චතුරස්‍රයේදී සිදු කිරීමට නියමිතයි කොළඹ ශ්‍රී සම්පෝති විහාරයේ විහාරාධිපති ගෞරව ශාස්ත්‍රවේදී පණ්ඩිත පූජ්‍ය දරණාගම කුසලදම්ම නාහිමියන් අද අලුයම අපවත් වුණා වර්ෂ 1963 ජූලි මාස 29 වන දින මාකොළ දරණාගම උපත ලැබූ උන්වහන්සේ අපවත් වන විට පසුුනේ 54 වන වියේ ධර්ම ප්‍රචාරය හරහා මෙරට බෞද්ධ ජනතාවගේ ඉමහත් ගෞරවයට පාත්‍ර වූ කුසලදම්ම හිමියන් ධර්මදේශකයාණන් වහන්සේලා ජාතිය වෙනුවෙන් බිහි කිරීමට විශාල මෙහෙවරක් ඉටු කළා මෙරට බෞද්ධ පුනර්ජීවය වෙනුවෙන් පුරෝගාමීව කැප වූ උන්වහන්සේට රාමඤ්ඤ මහානිකාය විසින් සම්බුද්ධ ශාසන විශ්වකීර්ති ශ්‍රී සද්ධර්ම විභූෂණ සම්මානයද පිරිනැමුවා උන්වහන්සේ එංගලන්තයේ ශ්‍රී සම්බෝධි භාවනා මධ්‍යස්ථානයේද විහාරාධිපති ධුරයේ කටයුතු කළා පහුගේ කාල රුවන්වැලි මහා සෑය ජයශ්‍රී මහා බෝධිය මුල් කරගෙන ලක්ෂ ගණන් සැදැහැවතුන් එකතු කරගෙන මහ විශාල පින්කම් සිදු කරා. එවැනි මහා පුණ්‍ය ස්කන්ධයක් රැස් කරගත්ත මහා පාරමී පුරාගෙන යන මහා පින්වන්ත කෙනෙක්. ඉතින් ඒ නිසායි උන්වහන්සේට මේසා විශාල සේවාවක් මේ රටට ලෝකයට සිදු කරන්න ලැබුණේ. ඉතින් උන්වහන්සේට අපි නිවන් සුවයම සැලසේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් අපි බෞද්ධයන්ගෙන් සැදැහැවතුන්ගෙන් ඉල්ලීමක් කරනවා. හැම නිවසකම ඔබ උන්වහන්සේ වෙනුවෙන් කහ කොඩියක් ලෙලඳෙන සලස්වන්න උන් වසර 54ක් වැනි බොහෝම අඩු ආයු කාලයකදී නායක ස්වාමීන් වහන්සේ සිදු කරන්ට යෙදුණු සාසනික සේවාව අපමණයි. විශේෂයෙන් බෞද්ධ ජනතාවගේ පමණක් නෙවෙයි අබෞද්ධයන්ගේ පවා ගරුබුහුමට පාත්‍ර වුණු අපේ නායක ස්වාමීන් වහන්සේ වෙනුවෙන් අවසන් ගරුබුහුමන් දක්වන්නට හැම දිනාටම අවස්ථාව හෙට උදෑසන කාලයේදී පටන් ඒ විදිහට විශේෂයෙන්ම අවස්ථාව සැලසෙනවා. අපේ යුගයේ බෞද්ධයන් වෙනුවෙන් ධර්ම ප්‍රචාරය සඳහා මේසා විශාල සේවයක් කරපු තවත් ස්වාමීන් වහන්සේ කෙනෙක් මේ රටේ සිටියද කියලා අපිට හිතා ගන්න බෑ. ඒ නිසා මේ ස්වාමීන් වහන්සේගේ ආධානයට රටක් හැටියට, ජාතියක් හැටියට, රජයක් හැටියට ඒ අවශ්‍ය ගෞරවය ස්වාමීන් වහන්සේලා ඉල්ලීමක් තියෙනවා නම් ඒ ඉල්ලීම මත ක්‍රියාත්මක කළ යුතුයි කියලා ගරු ජනතුමා තීන්දු කළා තියෙනවා. පූජ්‍ය දරණාගම කුසලදම හිමියන්ගේ දේහය අද රාත්‍රියේ කොළඹ ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේට වැඩම කිරීමට නියමිතයි. එම ස්ථානයේ තොරතුරු ගෙනෙන්නේ මනෝජ් පුත්තික. චේ බහුලෝ බික්ඛු පසන්නෝ බුද්ධ ශාසනේ අධිගච්ඡේ පදං සන්තං සංඛ්‍යා රූප සමයං සුඛං. සම්බුද්ධ ශාසනේ චිරස්වතිය උදෙසා අනුපමේය සේවාවක් ඉටු කළ අපවත් වේ පතාල කොළඹ ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ විහාරාධිපති අවසරයි පූජපාද දරණාගම කුසලදම්ම සම්පදෙන් වහන්සේගේ ශ්‍රී දේහය විහාරස්ථාන පරිශ්‍රයට වැඩම කරවීම මග බලාගෙන සිටින බෞද්ධ ජනතාව බොහෝ පිරිසක් මේ ස්ථානයේ රැඳී සිටිනවා. එවැගේම අපි සඳහන් කළ යුතු වෙනවා ගෞරවනීය සම්පදෙන් වහන්සේගේ ශ්‍රී දේහය තවමත් විහාරස්ථානයේ වෙත වැඩම කරවා නැහැ. අධන කමිටුව අප සමගින් සඳහන් කළේ උන්වහන්සේගේ ශ්‍රීදේහය වැඩම කරවීම අද මධ්‍යම රාත්‍රියේ පමණ වන බවයි. උන්වහන්සේ ධර්මතර විනයතර
භික්ෂුන් වහන්සේ නමක්, දේශකයන් වහන්සේ නමක්. ඉතින් උන්වහන්සේ සිදු කළා වූ ආගමික ශාසනික මෙහෙවර අපේ රටේ බොහෝ ජනතාවගේ හදවත් තුළ සදාකල් රැඳෙනු අනුමානයි. උස්පස්රුවෙන් මම මනුත් පොද්දික කොළඹ ශ්‍රී සම්බෝධි විහාරස්ථාන පරිසරයේ සිට. දැය සසුන එකලු කළ පූජ්‍ය දරණාගම කුසලතම්ම හිමි සඳුනේ ඔබ වහන්සේට නිවන් සුව. රැකියා නොමැති සියලු උපාධිධාරීන්ට රැකියා ලබා දීමේ වැඩපිළිවෙල ඉදිරි මාස 6 තුළ ක්‍රියාත්මක නඟුන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. අද පස්වරුවේ මඩකලපුව විබ ක්‍රීඩාංගණයේ පැවති උත්සවයකට එක්වමින් ජනාධිපතිවරයා මේ අදහස් පළ කළා. උපාධිධාරීන් 202 දෙනෙකුට සහ ඩිප්ලෝමාධාරීන් 42 දෙනෙකුට මෙහිදී ගුරුපත්වීම් සංකේතාත්මක ප්‍රදානය කෙරුණා. මෙම අවස්ථාවට නගර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගල්ලාගම් මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. උපාධිධාරීන්ගේ ප්‍රශ්නය රැකියා නොමැති නැගෙනහිර පළාතේ නෙවෙයි රට වශයෙන්ම තිබෙනවා. ඒ නිසා දිවයිනේ සියලුම රැකියා නොමැති උපාධිධාරීන් සඳහා ඉදිරි මාසයක් දෙකක් ඇතුළත ඔවුන්ගේ අයිතුම්පත් අනුව සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට බලාපොරොත්තු වෙනවා රැකියා දීම සම්බන්ධයෙන්. ආණ්ඩුකාරතුමා මා සමග කිව්වා මඩකලපුව දිස්ත්‍රික්කෙත් නැගෙනහිර පළාතෙත් මාර්ග සංවර්ධනය සම්බන්ධයෙන් තිබෙන ව්‍යාපෘතියේ කටයුතු නැවතිලා තිබෙනවා. නමුත් ඒ ව්‍යාපෘතිය අනුමත වෙලා තිබෙනවා කියලා. මගේ ළඟ දෙපැත්තේ ඉඳගෙන හිස්බුල් ඇමේතුමත් අමීර් අලි ඇමේතුමත් ඒ විදිහට මේ ගැන කිව්වා. රැකියා, ඉඩම්, නිවාස, මාර්ග, පානීය ජලය මෙවැනි ප්‍රශ්න තමයි ප්‍රධාන වශයෙන්ම මේ ලියුම් වල සඳහන් කරන්නේ. ඒ ප්‍රශ්නවල ස්වභාවය පළාත් වශයෙන් වෙනස් වෙලා නැහැ. ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා ප්‍රධාන වශයෙන් උතුරේ සහ නැගෙනහිර සංවර්ධන කටයුතු කාර්යක්ෂම කරන්න විශේෂ ජනාධිපති කාර්ය සාධන බලකායන් දෙකක් පිහිටවන්නේ. ගැටලුවකට තොඩුදු ඇති රාජාංගනේ ජලාශයේ ජලය යොදාගෙන සිදු කිරීමට යෝජිත පානීය ජල ව්‍යාපෘතිය සඳහා ජලය ලබා ගැනීම පිළිබඳව පොදු එකඟතාවකට පැමිණිය යුතු බව ජාතික ජල සම්පාදන හා ජලපහන මණ්ඩලය අද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. තාවකාලිකව පිටුවා ඇති අදාළ ජල ව්‍යාපෘතිය ප්‍රදේශයේ අධික ජල ඉල්ලුම හා පවතින වකුගඩු ආශ්‍රිත රෝගීන්ට සහනයක් ලබා දීමේ අරමුණින් ක්‍රියාත්මක කළ එකක් බව ජාතික ජල සම්පාදන හා ජලපහන මණ්ඩලය පෙන්වා දෙනවා. රාජාංගනීය ජලාශයේ ජලධාරිතාව අඩු කාලවලදී ගොවි ජනතාවට වන අපහසුතාවයන් සැලකිල්ලටගෙන පානීය ජල සැපයුම පැය 24 පුරාම ක්‍රියාත්මක නොවන බවද එහි සඳහන්. සීමිත පැය ගණනක් පමණක් පානීය ජලය ලබා දීමෙන් ජල සම්පාදන ක්‍රමය සඳහා ලබා ගන්නා ජල ප්‍රමාණය අඩු කිරීමේ හැකියාව පවතින බවද ජල සම්පාදන මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා. පසුගියදා යෝජිත පානීය ජල ව්‍යාපෘතියට විරෝධය පළ කරමින් රාජාංගනීය ජලාශය භාවිතා කරන ගොවීන් පිරිසක් තමුත් ඒකම නගරයේ විරෝධතාවක නිරත වුණා. එහිදී පොලිසිය හා විරෝධතාකරුවන් අතර නොසන්සුන්තාවයක් ඇති වුණා. සිද්ධිය සම්බන්ධයෙන් විරෝධතාකරුවන් 59 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගත් අතර ඉන් 57 දෙනෙකු ලබන 5 වනදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. තමුත් එකමැති වූ සිතිය සම්බන්ධයෙන් ගොවි සංවිධාන සාමාජිකින් හා විශේෂ අමාත්‍යවරුන් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ කොළඹදී පැවැත්වුණා. රාජාංගණයෙන් එනකට මේ ගඩොල් කැටවත් පොළුවක් අරගෙන ආගෙන මෙතන මොකද්ද මේ සිදුවුණු බලවේගය කියන එක අපිට තවමත් පුදුමයක්. ඒක ගොඩක් තියෙනවා. කවුද ෆෝන් ගන්නේ කතාව කියපු ඇමෙතුමා? හිටපු ඇමෙති එස්එක් ගන්නසේ නම. අපි දැක්ක ගොඩක් අය වගේ කතන්දර කියනවා. ගොවිය කුලප්පු කරා. ගොවිය කියන්නේ මහා ඉගෙනුමක් තියෙන මිනිස්සු නෙමෙයි. ගොවිය කුලප්පු වුණාම ගොවිය වලහා වගේ. මාව ගුණ ගැල මේක දැනුවත් කරලා තියෙනවද? වාරි මාර්ග අමතුමා මුණ ගැල මේක සාකච්ඡා කරලා තියෙනවද? ජල සම්පත් මණ්ඩලෙ මුණ ගැල මේක සාකච්ඡා කරලා තියෙනවද? ഇതുමතේට විශාල පිරිසක් ඇවිල්ලා නගරෙ මැද මහා කලබලයක් ඇති කියලා. මං කියන ඔබතුමාලා ගොවි ජනතාව විදියට ඔබතුමාලා කාගේවත් අතකොළුවක් වෙන්න එපා. ඔබතුමාලා වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්න මේ රටේ ජනාධිපතිවරයා මැදිහත් වෙනවා. එවැනි නායකයෙක් මේ රටේ නායකය පත්තලා ඉන්නකොට ඒ වගේම කෘෂිකර්ම ඇමතිවරයා කලාව වාසි සංවිධායකවරයා වෙලා ඉන්නකොට ඇයි ඔබතුමාල මෙවැනි ක්‍රියාමාර්ගයක් ගන්නෙ? මොකද්ද මේකට හේතුව? මෙච්චර උසිගැන්නෙන්න, මෙච්චර හදිස්සි වෙන්න, මෙච්චර කලබල වෙන්න මොකද්ද හේතුව? ගොවින් පාරට ඇවිල්ලා ගොවින් ටයර් පිච්චුවා, ගොවින් මේ පාරේ බුදිය ගත්තා, පොලිසියෙන් ගැහුවා, ගොවින් හිරේ ගියා, ඊට පස්සේ ගොවින් නඩු සාවියනවා දැන්. හැබැයි බෝනස් එකකින් ආපු පළාත් සභා මන්ත්‍රීවරයා අපි ඔක්කොම පරාද කරගෙන පාර්ලිමේන්තු ගියා. මේක තමයි මේකේ රහස. මේ ආණ්ඩුවේ වැරදි අඩුපාඩු ඒවා තපුනාන්සලා පෙන්නලා දීලා තියෙනවා. ඇඟිල්ල නෙමෙයි අත දිගහැරලා හොඳ කනේ පාරක් දීලා තියෙනවා. ඒක නිසා ඒ දීපු කනේ පාර තාම අපිට පුපුරු ගන්නවා. මේ රට දියුණු කරන්න පුළුවන් රටක් මේ රට මේක විනාශ වෙන තැනට දේශපාලන පටු වාසි තකාගෙන ක්‍රියා කරන මොන දේශපාලන ව්‍යාපාරයට හරි ඔබලා අභියෝගයක් වෙන්න. දැන් බලන්න මේ උමාවේ ව්‍යාපාරේ බලන්න කොච්චර විනාශයක්ද වෙලා තියෙන්නේ මධ්‍ය කඳුකරේ අපේ
සහෝදර ගොවි ජනතාව සයිටම් එකත් එහෙම කුණු කන්දත් එහෙම දැන් සුදනම මම සුදන කියලා කෑ ගහනවා තමුන්නාසර දන්නව ඒගොල්ල සුදනො නෙවෙයි කියලා අපිට කමන්න ඔයගොල්ලෝ ඡන්දේ ඕන කෙනෙකුට දෙන රට විනාශ කරන්න දෙයියන් ගෙනා අපි ලෑත්ටි ගෙදර යන්න මේ එක එකට ඕන විදිහට දෙගානටන්න දෙන්න බෑ තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතා අද යාල ජාතික වන උද්‍යානයේ පළටුපාන වනජීවි කාර්යාලයේ නිලධාරීන් හමු වුණා තුවාල ලැබූ අලියතුන්ට ප්‍රතිකාර කරන ආකාරය පිළිබඳව වනජීවි නිලධාරීන් සමග මෙහිදී අමාත්‍යවරයා සාකච්ඡා කර තිබෙනවා අදට එදී ඇති ලෝක වනජීවි දිනය නිමිත්තෙන් මෙම හමුව පැවති අතර ඉන්පසු අමාත්‍යවරයා යාල ජාතික වන උද්‍යානයේ සංචාරයක නිරත වුණා ඕනම දේශපාලන පක්ෂයක විටින් විට යම් යම් දේවල් සිද්ධ වෙනවා කිසිම දේශපාලන පක්ෂයක් මේ රටේ ආරම්භ වෙච්ච දවස ඉඳලා ඒ ක්‍රියාකාරීත්වයේ අඩුපාඩු අඩුලුඩුකම් නැති තැන් නැහැ ඉතින් පහුගිය මැතිවරණයෙන් පස්සේ තමයි මේ පොඩි පොඩි ප්‍රශ්න කීපයක් මතුවලා තියෙන්නේ ඉතින් මේකෙදි මම හිතන්නේ අපේ පාක්ෂිකයෝ මේ රජයට ලොකු පණිවිඩයක් පහුගිය මැතිවරණයේදී දුන්නා. ඉතින් ඒ දීප පණිවිඩයත් එක්ක අපි ඉදිරියේදී අපේ ප්‍රතිසංවිධාන කටයුතු කරලා ඒ අනුව අපි ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. එක්සත් ජාතික පක්ෂයේ අර්බුදකාරීත්වයේ පිළිබඳව පක්ෂයේ හිටපු ක්‍රියාකාරී සමාජකින් දැන් හඬ අවදි කර තිබෙනවා. මේ එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් විජේවර්ධන මහතා පළ කළ අදහස්. දේශපාලනේ අත්තරින්න සිද්ධ වුණේ ඔය සාගල රත්නායකගේ ඇමතිතුමා නිසා. එතුමා ඇමතිකම ගත්තයින් පස්සේ ගමට ආවේ නැහැ. එතුමා ඉන්නේ කොළඹ. රනිල් මහත්තයත් එනකොට විතරයි එන්නේ. මේ තත්ත්වේ නිසා තමයි එක්සත් ජාතික පක්ෂයට වැඩ කරපු දෙවියට බොහොම දුක්ඛිත ඉරණමකට පත් වුණේ. එක වාරයක් අපේ එක්සත් ජාතික පක්ෂිකේ වැලිගම සිරිකොත ඉදිරියට ගිහිල්ලා ගිනි තියාගෙන මැරුණේ. මගේ පියා තමයි එක්සත් ජාතික පක්ෂයේ පළවෙනි മന്ത്രി හැටියට 1960 මාර්තු මැතිවරණදී පත් වුණේ. මේ මගේ ළඟ පින්තූරයක් තියෙනවා. DS සේනානායක මැතිතුමත් මගේ පියාත් ඉන්න මාතරට පැමිණි අවස්ථාවක. අද වශයෙන්ම එදා පියාගේ දේශපාලන කටයුතු නිසාම තමයි මට අවස්ථාවක් සැලසුනේ 1989 පැවතිච්ච පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වෙලා එක්සත් ජාතික පක්ෂයෙන් දෙවන ස්ථානට පැමිණිලා ජයග්‍රහණය කරන්නට පළවෙනි ස්ථානට ගාමිණී ෆොන්සේකා මැතිතුමා පත් 1994 මැතිවරණයේදී මට මනාප අඩුවීම නිසා මම පරාජයට පත් වුණා. නමුත් මම එක්සත් ජාතික පක්ෂයේ මාතර සංවිධායකවරයා හැටියට කටයුතු කරගෙන ගියා. ඒ 94 මැතිවරණයේදී මම උදව් කරා රොනි ඩිමෙල් මැතිතුමාට එතුමා මගෙන් විලිනීමක් කරා 98 පවතින පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ කියලා. නමුත් පක්ෂ නායක හැටියට හිටපු රනිල් වික්‍රමසිංහ මැතිතුමා මට කැඳවීමක් කළා කොළඹ එතුමාගේ පක්ෂ නායක කාර්යාලයට. එතුමා මට කිව්වා රංජන් දේශපාලන කරනකොට සල්ලි අවශ්‍ය නේද? දැන් ඉතින් රංජන සල්ලිත් අමාරු ඇති නේද? ඒ නිසා දේශපාලන ඉදිරියට ගෙන යන්න අපහසු නේද? මේ තරගයට ඉදිරිපත් වෙලා කටයුතු කරන්න. ඒ අවස්ථාවේදී මට දැහැඟි ගියේ මේ සාගල රත්නායක කියන මහත්මයේ දේශපාලනට ගන්ට එතුමගේ ඌමනාවක් තිබිච්ච. රනිල් වික්‍රමසිංහ මහත්මයා ඒ පළාත් සභා මැතිවරණ අවස්ථාව වෙනකොට මාතර හිටපු එක්සත් ජාතික පක්ෂ නායකයන්ට දුරකථනයෙන් කතා කරලා කියලා තියෙනවා සාගල් රත්නායක මහත්මයාට උදව් කරන්නේ කියලා. අද තියෙන තත්ත්ව දිහා බැලුවම අපිට ලොකු කනගාටුවක් ඇති වෙනවා. අද එක්සත් ජාතික පක්ෂයට ඒ තත්ත්වේ නැහැ. තරඟවලට ඉදිරිපත් කරන්නේත් මහජනයා ප්‍රතික්ෂේප කරපු දෙවි. අද මේ රනිල් වික්‍රමසිංහ මහත්මයා නායකත්වයෙන් අයින් වෙලා හොඳ තරුණ නායකයෙක් පක්ෂයට ආවොත් එදාට අපිත් නැවත වාරයක් එක්සත් ජාතික පක්ෂයට එකතු වෙලා එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය සඳහා කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. සිංගප්පූරු සංචාරයේ නිම කරමින් ඊයේ රාත්‍රියේ දිවෙනට පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද දවසේ කතරගම පූජා භූමියේ ආගමික වතාවත්වල නිරත වුණා. කතරගමට පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පළමුව කතරගම කිරිවෙහෙර වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තා. පසුව අෂ්ටපොළ බෝධිය සහ කතරගම මහා දේවාලයට ගිය අග්‍රාමාත්‍යවරයා එහිදීද ආගමික වතාවත්වල නිරත වුණා. මෙවර පළාත් පාලන මැතිවරණයෙන් ජනතා විමුක්ති පෙරමුණේ තේරීපත් වූ සබිකීන්ගේ හමුවක් අද කොළඹදී පැවැත්වුණා. ඒ මෙ පෙරමුණේ නායක අනුරු කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්.
එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු බලයක් ඇතුලේ කඩාවැටුණු විශාලතම කඩාවැටීමට මෙම මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රතිඵල වලින් පෙන්නුම් කොට තිබෙන ආණ්ඩු බලයක් තිබෙනකොට ඇති වුණු විශාලතම කඩාවැටීම. එපමණක් නොවේ විපක්ෂයේ සිටියේදී පවා ගෙන ආණ්ඩුවක් නොමැති කාලයේදී පවා ජයග්‍රහණය කරලද බොහෝ පළාත් පාලන ආයතන එක්සත් ජාතික පක්ෂයටද අහිමි වී තිබෙනවා. අද ආණ්ඩුව එක්සත් ජාතික පක්ෂය ඇතුළෙම මේ මැතිවරණ ප්‍රතිඵලයේ විසින් විශාල කැරැල්ල ගැටුම් ප්‍රතිවිරෝධතා උස්සන්න වෙමින් තිබෙනවා. එහි නායක රනිල් වික්‍රමසිංහට එරෙහිව ඔහුගේ අග්‍රාමාත්‍ය ධුරයට එරෙහිව විවිධ කල්ලි කණ්ඩායම් අද එක්සත් ජාතික පක්ෂය ඇතුළේ ගොඩනැගෙමින් තිබෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්මය ඔහු ජනාධිපතිවරු ඇසුරු කරලා තිබෙනවා. ජනාධිපතිවරුන්ගේ සමීපතෙන් බවට පත් වී තිබෙනවා. හැබැයි ඔහුට කිසි දිනක ජනාධිපති කුටිය වාඩි වෙන්න බැරි වී තිබෙනවා. එනිසා ඔහු පසුගිය අවුරුදු 3 මදියත් කරේ ජනාධිපති කුටිය වාඩි වීම අරමුණු කරගෙන. එනිසා අගමැති රනිල් වික්‍රමසිංහ තීරුම් ගත යුතු තිබෙනවා මේ පුටුවේ වාඩි වීමට ඔහුට අවස්ථාවක් නොලැබෙන බව මෙම ප්‍රතිඵලයෙන් පෙන්වුම් කරලා තිබෙනවා. එක්සත් ජාතික නිදහස් පෙරමුණේ පළාත් පාලන නියෝජිත හමුවක් අද කොළඹ මහවැලි කේන්ද්‍රයේදී පැවැත්වුණා. මේ එහිදී පළ වූ අදහස් අද වෙනකොට ආණ්ඩුවක් තියනවද නැද්ද කියන එක හිතා ගන්න බෑ. අගමැතිවරයෙක් ඉන්නවා නෑ වගේ එයා කියන දේවල් අහන්නේ නෑ. එයා කියන දේවල් අනුව දේවල් සිද්ධ වෙන්නේ. එක්සත් ජාතික පක්ෂය කුමන තීන්දුවක් ගත්තත් ඒක මහ පොළොවේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. දැන් පේරනවනේ අගමැතිවරයා ඇඹරෙන ඇඹරිල්ල බඳුන් කරේ හින්දා ඇඹරෙන ඇඹරිල්ල පේනවනේ කොච්චරද කියලා. දේශපාලඥයොන්ට යම් කිසි දෙයක් පිළිබඳව කටයුතු කිරීමේදී ලබාගත හැකි හොඳම පාඩම මම නම් කියන්නේ මෑත කාලේ ඕන් නෑම දේශපාලඥයෙකුට රනිල් වික්‍රමසිංහ අමාත්‍යතුමා විසින් බැඳුම් කර වංචාව හරහා ඒ සිදුවිච්ච ක්‍රියාදාමය හරහා ඔප්පු කරලා දෙනති. මේක PhD 25කින් ඉගෙන ගන්න බැරි කාරණයක්. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න මොනතරම් යහපත්ව යා හැකි රටක්, මොනතරම් ඵලදායි විය හැකි රටක්, මොනතරම් ගෞරවනීය විදිහ විය හැකි රටක්, මොනතරම් ජාත්‍යන්තර කීර්තිය දිනන්න තිබ්බ රටක්, මොනතරම් ආර්ථික සමෘද්ධියට ගෙනියන්න තිබ්බ රටක්, මොනතරම් සහජීවනයක් එක ගනුදෙනු කළ හැකිව තිබුණ රටක්. මේ මැතිවරණයෙන් සති 3කට පස්සෙත් අකර්මණ්‍ය වෙන තැනකට ගෙනිච්ච වෙන කිසිම දෙයක් නේද නෙවෙයි. මේ යහපාලන රජය බලයට පත් වෙලා දවස් 50කදී සිදු කරපු බැඳුම් කර වංචාව වින්ද අගමැතිතුමා ආපු දවසේ ඉඳලා හොරගම් කරා. මහා බැංකුවෙන් කහලා අද අර කරගෙ කියා ගන්න දෙයක් නැතුවද ඉන්න. අද තනතුරට කොච්චර කෑදරකමක් තියනවද කියන එක අද පෙන්නුම් කරලා තියෙනවා. මිත්‍රවරුනි, ඇත්ත වශයෙන්ම 2015 අපි රාජපක්ෂලාව බලයෙන් පරාජය කරනකොට මම හිතුවේ නෑ රාජපක්ෂලායි කියලා. මේ රටේ ජනතාවට අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ වගේ මිනිහෙක් වැරදිලා හරි ජනාධිපති කරලා තිබුණා නම් එහෙම යන්නේ නෑ. UNP එකට ඇවිල්ලා හිටියා වගේ බහිරය අල්ලගත්තා වගේ පක්ෂේ යන්නේ නෑ. මුගාබේ වගේ, රොබර්ට් මුගාබේ වගේ UNP එකේ නායකයා පක්ෂය ඇතුළෙත් ඉන්නවා. අරගල අරබුද රාශියක් ඇති කරා. දැන්ුත් ඇති කරගෙන යනවා. පසුකෙදා පොලිස් වෙඩිපහරින් මිය ගිය පාතාල කල්ලි නායක දඩල්ලකේ මංජු නැවැත්තාගේ කෝලෙන් 4 දෙනෙකු අද පොලිස් විශේෂ කාර්යපාලකයේ අත්අඩංගුවට පත් වුණා. ඒ කඳාන පෑලියගොඩ සහ කැලණිය ප්‍රදේශවලදී විශේෂ කාර්ය බලකායේ අනතන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති MR ලතීෆ් මහතා සඳහන් කළේ ඔවුන් සතුව තිබී ගිනිඅවිසා මත්කුඩු තොකයක්ද සුවකට බවයි. ඔවුන් හෙට වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. වත්තල මහපල්ලිය රතකාලයේ ඇති වූ වෙඩි හෝමාරුවකදී පසුගෙදා දඩල්ලගේ මංචු නැමැත්තා මිය ගිය අතර එහිදී ඔහුගේ සමාජිකයන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට පත් වුණා. මේ අතර අද උදෑසන කළ වැටලීමකින් අපරාධ රැසකට සම්බන්ධ හඳුන්ගේ සමන් රෝහිත පෙරේරා නොහොත් පස්පොඩ්ඩා නැමැත්තා ඇතුළු සැකකරුවන් 3 දෙනෙකු පහ නැදකමුව කොටුකොට ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට පත් වුණා. පොලිස් මාධ්‍යකගේ සඳහන් කළේ අද උදැසන 6:30ට පමණ නැදකමුව කොටුකොට ප්‍රදේශයේදී ගම්පහ පොලිසිය නිලධාරීන් පිරිසක් විසින් නිවාස කිහිපයක් පරීක්ෂා කිරීමේදී එහි සැඟව සිටි සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි. ඔවුන් සතුව තිබී T56 ගිනිඅවියක්, එය සඳහා යොදන උණ්ඩ 58ක්, මැගසින් එකක්, ඇමරිකාවේ නිෂ්පාදිත සංක්‍රීය පිස්තෝලයක්, ඒ සඳහා යොදන උණ්ඩ 8ක්, 38 වර්ගයේ රිවොල්වරයක් හා ඒ සඳහා යොදන උණ්ඩ 3ක් ද සොයාගෙන තිබෙනවා. අත්තරංගොඩගත් සැකකරුවන් අතර උඩුගම්පොළ ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදී අලයා නැමැති සැකකරු දවනවා.
මෙතර රුපියල් කෝටි 6කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජාතොගයක් සමග සැකකරුවෙකු මේගමු ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය බාහිරයට ගෙන තිබෙනවා. ඔහු සතුව තිබී සුවගෙන ඇති කේරළ ගංජා ප්‍රමාණය කිලෝග්‍රෑම් 403ක්. පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ යාපනයේ සිට වෑන් රථයකින් අදාළ ගංජාතොගය ප්‍රවාහනය කරමින් සිටියදී අද පස්වරුවේ සැකකරු අත්අඩංගුවටගත් බවයි. ලද තොරතුරක් මත වැට්ලීම සිදු කර ඇත්තේ කඩවත පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිරතහරින් පිරිසක්. අත්අඩංගුවටගත් සැකකරු හා ගංජාතොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා මේගමු පොලිසියට බහර දුන් බව පොලිස් විශේෂ කාර්ය බලකායේ උසස් නිලධාරියෙකු සඳහන් කළා. පළාත් සභා හා පළාත් පාර්ලිමේන්තුවේ ෆයිසල් මුස්තාපා මහතා කොළඹ නගරයේ ස්ථාන කිහිපයක විධිමත්ව කසල බැහැර කිරීම සම්බන්ධයෙන් සොයා බැලුවා. පළාත් සභා හා පළාත් පාර්ලිමේන්තු අමාත්‍යාංශයේ කසල බැහැර කිරීම සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකින් අනතුරුව අමාත්‍යවරයා මෙම සංචාරයට එක් වුණා. වතු ආශ්‍රිතව ජනතාව නැවත පොදු ස්ථානවල කුණු දැමීමේ ප්‍රවණතාවය අපි දැක්කා. ජනතාවගේ සදාචාරාත්මක භාවය සමහර අවස්ථාවලදී ප්‍රශ්න කරන්න වෙනවා. කුණු දාන්න එපා කියලා තියෙන බෝඩ් තියෙන තැන්වලම තමයි සමහර අය ගිහිල්ලා කුණු දාන්නේ. ඒ වගේම අපි දැක්කා රජයේ ආයතන අවට පොදු ස්ථානවල කුණු දාන එකත් අපි දැක්කා. ඒ නිසා අපි පරිසර පොලිසියට නියෝග කරා විශේෂයෙන් රජයේ ආයතනවල කුණු මහපාට ගෙනලා දාන තැන් තියෙනවා නම් ඒ ආයතනයේ ප්‍රධානියට විරුද්ධව නඩු දාන්න කියලා අපි දුස්තිලා තියෙනවා. ඒ නිසා ගිය කාලවකවානුවේ මේ ප්‍රශ්නේදී ජනතා සහභාගීත්වය හොඳට තිබ්බා. හැබැයි අපි දකිනවා දැන් පොඩ පොඩ සමහර තැන්වල ජනතාව මේ පාට මහපාට කුණු ගේනී ප්‍රවණතාවයක් අපි දැක්ක. මේ වෙනකොට මානව සභාවේ මේ නාගරික කොමසාරිස්වරයා අයින් කරලා තියෙනවා. නාගරික කොමසාරිස් සම්බන්ධයෙන් කටයුතු කර යුත්තේ ආණ්ඩුකාරතුමා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් ආණ්ඩුකාරතුමත් එක්ක ඔබතුමා එතුමාගේ අදහස් විමසන එක හොඳයි. ඒ වගේම මීතරමුල්ල වාර්තාවේ නොඑක් දේවල් සඳහන් වෙලා තියෙනවා. මම විශ්වාස කරනවා ආණ්ඩුකාරතුමාට ඒ වාර්තාව පදනම් කරගෙන යම් යම් තීන්දුව తీර ගැනීමට සිදු වෙනවා. ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුල මහතා ඊයේ සිය දුරේ වැඩ පාරගත්තා. ඒ ස්වදේශ කටයුතු අමාත්‍යංශයේදී අපේ රටේ ජනතාවට ඒ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළට ගන්න විශේෂයෙන්ම මේ අමාත්‍යංශ හරහා විශාල වගකීමක් තියෙනවා. දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ඒ වගේම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ග්‍රාම නිලධාරී කාර්යාලය දක්වාම මේ අමාත්‍යංශයේ විහිදිලා කටයුතු ගණනාවක් ජනතාවට සේවන් ගණනාවක් ක්‍රියාත්මක කරන්න තියෙනවා. ඔයක් ඇත, ජලය ඇත, ඇලක් නැත, ඒ නිසා පලක් නැත. මෙහෙම කියන්නේ අම්පාර ලාහුගල ගොවී. අම්පාර ලාහුගල ගොටුකොළ පිටිය මහගමන වෙල්ලාය ගොවිපවුල් 200ක පමණ ජීවිකාව සරිකරනවා. අක්කර 300ක පමණ පැතිර ඇති මේ වෙල්ලායේ යලමහ දෙකන්නේ අස්වද්දන නමුත් ගොවීන්ට ඒ සඳහා දැරීමට සිදුව ඇත්තේ දැඩි පරිශ්‍රමයක්. හැඩෝය වෙල්ලාය පේනමානේ ගලා ගියත් එහි සිට වෙල්ලායට ජලය ලබා ගැනීමට ඇලමාර්ගයක් නොමැති වීම ඊට හේතුවයි. 1978 ඉඳලා ගොවි මහතුරු එක්කහුව වෙලා තමයි මේ කුඹුරු යායමෙන් ගලාගෙන යන පොඩි වතුරු පාරක් හරස් කරගෙන තමයි අපි මේ ගොවිතැන් කටයුතු කරගෙන යන්නේ. ඩෝයේ වතුර අපිට හරියට ගන්න බැරි වුණොත් එහෙම අපේ කුඹුරු විනාශ වෙච්ච කාලවල අනන්තයි අප්‍රමාණයි. මේ හැඩෝය හරස් කරලා තමයි අපි වතුර ගන්න. අපි මේ අතු කොල්ල දාලා වැලිකොට්ට ගහලා තමයි වතුර ටික ගන්න. ඔබ වැඩිපුර වතුර අයන වෙලාවට ඒක කඩයි යනවා. සමහර විට ඒක ගන්නකට 25 වතාවක් වගේ කඩයි යනවා. රටට බත සපයන්නට දිවි කැපකරන මේ ගොවීන්ගේ ඉල්ලීම පෞද්ගලික අරමුණු මත පදනම් වූවක් නම් නොවේ. ඒ රටට බත සැපයීම වෙනුවෙන් කරන ඉල්ලීමක්. එක් කාලයක් කිසිම කෙනෙක් මේකට නිලධාරියෙක්වත් ඇවිදින් බලන්නේ මේ මොකද්ද කරන්නේ කියලා. මේ පැලලි ගහනවා මිනිස්සු දුක් විඳිනවා. අපි මීට ඉස්සෙල්ලා 7-8 ගමකට වැඩිම හිතේ කියලා තියෙනවා මේකට දොරක් කරගෙන දෙන්න කියලා. කවුරුවත් ඒ ගැන සලකන්නේ නැහැ. රජයේ තියෙනවා ලොකු ව්‍යාපෘති. කෝටි ගණන් ලක්ෂ ගණන් මේ වියදම් කරනවා. නමුත් අපි මේ මායින් ගම්මානක ජීවත් වෙන අපි මේ හැමදාම ඇඳු කඳුලි. කොහ අහස දිහා බලාගෙන ඉන්නව නැත්නම් මේ කඩාගෙන යන වතුර දිහා බලාගෙන ඉන්න. අපිට විතරක් මේ ආහාරය සඳහා නෙමෙයි අපි මේ මහන්සිය වෙර දරන්නේ. මෙතන රුපියල් ලක්ෂයක් හරි එකහමාරක් හරි දීලා උපකාරයක් කරොත් මහඟු උත්තරම පූජාවක් කියලා අපි හිතනවා. දැන් විදෙස් පුවතක්. සිරියාවේ යුද්ධයෙන් රෝගාතුරව සිටින ජනතාව එම ප්‍රදේශවලින් ඉවත් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර ගෙන තිබෙනවා.
සිරියාවේ ගෝඨා ප්‍රදේශයේ දහසකට අධික රෝගී ජනතාව අතරින් පුද්ගලයන් 100 දෙනෙකු මෙලෙස ඉවත් කෙරෙන අතර ඊට කුඩා ළමුන් ද ඇතුළත්. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සහ හදිසි අනතුරු පුහුණු වැඩසටහනේ ප්‍රධානී වෛද්‍ය පීටර් සලාමා මහතා සඳහන් කළේ සිරියාවේ ඩැමස්කස් ප්‍රදේශයේ යුද්ධයෙන් පීඩාවට පත්ව සිටින 104කට ආසන පිරිසක් සඳහා වෛද්‍ය ආධාර ලබා දීමට අපේක්ෂා කරන බවයි. සිරියාවේ අගනුවර ලෙස සැලකෙන ඩැමස්කස් නගරය හා ගෝටා නගරයන්ට එල්ල කළ බෝම්බ ප්‍රහාර හේතුවෙන් පසුගිය දින 12 ඇතුළත පුද්ගලයන් 100 කරණක් මියගොස් තිබෙන අතර 104කට ආසන්න පිරිසක් යුද්ධයේ පවතින ස්ථානයන්හි අවතැන්ව සිටින බවට විදේශ මාධ්‍ය වාර්තා කළා. මේ අතර සිරියානු යුද්ධයට එරෙහිව ශ්‍රී ලංකාවේ මොලදිව් මන්නරම සහ වවුනියාව ප්‍රදේශවල තරුණ සංවිධාන සිය විරෝධය පළ කර තිබෙනවා. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 67 වන සංවත්සරයට සමගාමීව 19 වරටත් පැවැත්වෙන ගුවන් හමුදා පෑපැදි සවාරියේ දෙවන අදියර අද නිමවට පත් වුණා. මේ සඳහා විද්‍යුත් මාධ්‍ය දායකත්වය ලබා දෙන්නේ ක්‍රීඩාවේ ප්‍රමුඛයා ස්පෝට් ෆස්ට් ප්‍රමුඛ චැම්පියන්ස් නෙට්වර්ක්. ගුවන් හමුදා පෑපැදි සවාරියේ දෙවන අදියර පුත්තලම නගරයෙන් අද උදැසන 9ට ආරම්භ වුණා. මෙවර ගුවන් හමුදා පාවැදි සවාරිය අදියර 3ක් යටතේ පැවැත්වෙනවා. මේ සඳහා සහභාගී වන දෙස් විදෙස් ප්‍රමුඛ පෙළේ පාවැදි තරඟකරුවන් සංඛ්‍යාව 170කට අධිකයි. ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය, වර අධිකාරිය හා දෙහිවල ගල්කිස්ස නගර සභාව ඇතුළු කණ්ඩායම් මෙවර තරඟාවලියට එක්ව සිටිනවා. සමස්ත දුර ප්‍රමාණය කිලෝමීටර 440ක් වූ තරඟයේ දෙවන අදියර පුත්තලම සිට හිඟුරක්කොඩ දක්වා කිලෝමීටර 165ක දුරකින් යුක්ත වුණා. දෙවන අදියරේ පළමු ස්ථානය ශ්‍රී ලංකා නාවික හමුදාවේ ජනක හේමන්ත කුමාරට හිමි වූ අතර දෙවන ස්ථානයේ හිමි වූයේ ශ්‍රී ලංකා යුද හමුදාවේ ලක්ෂ්මන් විජේරත්නටයි. තුන්වන ස්ථානය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බුද්ධික වර්ණකුල සූරිය දිනාගත්තා. ගුවන් හමුදා පාවැදි සවාරියේ අවසන් අදියර හෙට පැවැත්වෙනවා. ගුවන් හමුදා පාවැද අපි කීවර ජයග්‍රහණ ප්‍රසන්න මැඩම් සා ඉතින් මම හිතුවා ඒ කිරුළ රැක ගැනීමට තමයි අනිවාර්යයෙන්ම ඊයේ දවසෙත් අපි මේ තැන්ගේ ජයග්‍රහණ ගන්න බලාපොරොත්තු ඊයේ දවසේ මම පොඩ්ඩක් පසුබෑමට ලක් වුණා. ඉතින් ගුවන් හමුදා පාවැදේ නායක හමුදා කණ්ඩායම ජයග්‍රහණ කරනවා කියලා කියන්න කැමතියි. හෙට දවසේදී ගුවන් හමුදා පාවැද සවාරියේ තුන්වැනි සහ අවසන් දිනේ හෙට බොළොන්නරුවේ සිට අම්පාර දක්වා කිලෝමීටර 150ක දුරක් ගමන් කිරීමට නියමිතයි මේ පාවැද තරඟකරුවන්. ක්‍රීඩාවේ ප්‍රමුඛ ස්පෝට් ෆස් ගුවන් හමුදා පාවැද සවාරියේ තුන්වන අදියරේ තොරතුරු ඔබට සමීප කිරීමට සූදානම්. එසේ නම් සමුගන්වා ලක්නුවන් වර්ණකුල සූරිය සමගින් මම සජිත් ගෝවින්න. 89 වැනි ආනන්ද නාලන්ද සුලෝහිත සංග්‍රාමය අද කොළඹ SSCPT ආරම්භ වුණා. තරගයේ කාසේ වාසය දිනෝ නාලන්දා විදුහල් කණ්ඩායමේ නායක ලක්ෂිත රසංචනගේ ආරාධනෙන් පළමුවෙන් පඳුර පහර දීමට අසීල සිගරාගේ නායකත්වයෙන් යුත් ආනන්ද විද්‍යාලයේ වැඩකින් පිටියට පිවිසයා. අනන්ත විදුහල් මුල් පෙළ පිටිකරුවන්ට සාර්ථක ලකුණු සබඳතාවක් ගොඩනැගීමට හැකියාවක් ලැබුණේ නැහැ. ඒ අනුව පඳුර 52ක් අවසානයේ සෙල්ලම් තැවි කොළඹ ආනන්ද විද්‍යාලයේ කණ්ඩායමට රැස් කර ගැනීමට හැකි වේ ලකුණු 141ක් පමණයි. උපනායක ලහිරු අත්තනායක ලකුණු 58ක් රැස් කළා. දවින්ද රොෂාන් ලකුණු 24යි. පන්දුවේදී චමිතු විජේසිංහ ලකුණු 52ට කඩු 6ක් තබාගත් අතර සෝංග විජේවර්ධන ලකුණු 33ට කඩු 4ක් තබා ගැනීමට සමත් වුණා. අද දිනය සඳහා තරගයේ නතර කරන විට සිය පළමුවෙනිම ක්‍රීඩා කරන නාලන්දා විද්‍යාලයේ කණ්ඩායම පන්දු 44ක් අවසානයේ කඩු 5ක් තැබී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 102ක්. රැම්සා තෙද්දිමක් මායිමේ පිහිටි කර්මාන්ත ශාලාවකින් පිටමන දුර්ගන්ධය ඉවසිය නොහැකිව මහරෑ අර්ගලයේ කියදෙනු ආණවිලුන්දා වැසියෝ ගැන විශේෂ විමර්ශන වාර්තාව අද රාත්‍රියේ 10ට බලාපොරොත්තු වන්න. ඒ සමගින් අපි ඔබෙන් සමුගන්නවා සුබ රාත්‍රියක්. අයිබෝන්.